හෙබ්‍රෙව් 6 පරිච්ඡේදේ 4, 5, 7 යන පද අපි කියවන්න යනවා. මක්නිසාද වරක් ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ ශුද්ධාත්මන් වහන්සේට පංගුකාරයන් වුණා වූ දයන් වහන්සේගේ යහපත් වචනේද මතු පැමිණෙන කාලයේ බලබල රසයද බැලුවා වූ තැනත්තන් වැටි ගිය කල්ලි ඔහු නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නොපුළුවන මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසේ ඇනගසා නින්දාවට පමුණුවති. ඉතින් උන්වහන්සේ යුදෙව්වෙක්. උන්වහන්සේ දන්නවා යුදෙව් මරණ දඬුවම කොයි වගේද කියන එක. ඉතින් උන්වහන්සේ උසාවි තුනක මැදම රාත්‍රියේ පෙනී ඉන්නෝ. ආ උන්වහන්සේට කවටකම් කරනවා, නින්දා කරනවා, අපහාස කරනවා, කෙල ගහනවා, ලැජ්ජ කරනවා, උන්වහන්සේගේ රැවුල් වලින් අදිනවා. උන්වහන්සේව අවසානයේ මොකද කරන්නේ? බර කුරුසයක් උන්වහන්සේට දීලා නේද? උන්වහන්සේව ඇදගෙන ගිහිල්ලා මහා සෙනගක් ඉදිරිපිට, තමුන්ගේ අම්මා ඉදිරිපිට, තමුන්ගේ දේශනා අහපු ඒ ලස්සන සෙනග ඉදිරිපිට උන්වහන්සේව නිර්වස්ත කරනවා, රෙදි ගලවනවා. ඒ කියන්නේ මානසික වද දෙනවා, ශාරීරිකව වද දෙනවා. උන්වහන්සේ මිනිසෙක්. උන්වහන්සේට විශාල වේදනාවක්, ලැජ්ජාවක් දැනුණා එදා. ඉතින් උන්වහන්සේ ඒ හැම දෙෙම ඉවසගෙන හිටියා. මොකටද? ඔබව මාව පාපෙන්, ශාපෙන්, අයුතුකමින්, යක්ෂයාගේ අතින්, සදාතනක නිරයෙන් ගලවලා ස්වර්ග රාජ්‍යය අරගෙන යන්න. තේරෙනවද? හැබැයි මෙතන කියනවා ආපහු අපි පව් කරොත්. අපි මොනවද දන්නවදලු කරන්නේ? අපි නැවත වතාවක් උන්වහන්සේට ඒ ලැජ්ජාවම, ඒ නින්දාවම, ඒ වේදනාවම, ඒ කනස්සල්ලම, ඒ රිදීමම අපි නැවත දෙනවලු. අපිට ආදරේ කියලා ඔප්පු කර එකම එක්කෙනයි. කවුද? ජේසුස් වහන්සේ විතරයි. උන්වහන්සේ කියන්නේ මරණයෙන් ඔප්පු කරලා පෙන්නවා අපිට මොනතරම් ආදරේද කියලා. හැබැයි එච්චර ආදරේ කරලත් අපි නැවත පව් කරු. අපි නැවත වතාවක් මොකද කරන්නේ? උන්වහන්සේව ලැජ්ජ කරනවා, අවමන් කරනවා, නින්දාවට පත් කරනවා, කුරුසපත් කරනවා. අද පොරොන්දුවක් වෙන්න, මම නැවත උන්වහන්සේව අවමානයට පත් කරන්නේ නැහැ.